රට ස්ථාවර භාවයක් ඇතිවෙනකොට මේ මැතිවරණය පැත්තිම සුදුසුයි කියලා. ඉතින් නොයෙක් විදිහේ මත අනෙකුත් පක්ෂවලින් ඉදිරිපත් කළත් සමහරවිට අපිට චෝදනා කරනවා අපි පක්ෂයක් හැටියට මේ මැතිවරණය කල් දාන්න අපි කටයුතු කරනවා. අපි පැහැදිලිවම කියනවා පක්ෂයක් හැටියට අපිට මැතිවරණ කල් දාන්න උවමනාවක් නැහැ. අපේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැමදාම නියමිත වේලාවට මේ රටේ ඡන්ද දීපු කෙනෙක්. සමහරවිට නියමිත වේලාවට විතරක් නෙවෙයි ඒ නියමිත කාලයට ඉස්සෙල්ලත් ඡන්ද දීපු කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ අපේ පස්වන විධායක ජනාධිපතිතුමා. ඒ නිසා අපේ පක්ෂයේ නායකයා හැටියට අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පක්ෂයක්. ඒ වගේම අපි ඒ වගකීම ඉටු කරන්නත් අපේ පක්ෂය හැටියට මේ දිනවල අපි මේ සිංහල අවුරුදු අවසන් වුණාට පස්සේ අපේ පක්ෂ සම්මේලන, ආසන සම්මේලන, ඒ වගේම කොට්ටාසවල රැස්වීම, මේ සියල්ලම අපි සංවිධානය කරන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරලා තියෙනවා. ඒක පක්ෂයක් හැටියට. ඒ වගේම රජයක් හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ දැන් අද ස්ථාවර භාවයක් ඇති වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා මේ රටේ තියෙන ජනතාවගේ පොලි අනුපාතය යම් ඉහළ මට්ටමක තියෙන්නේ ඒක අඩු කරගන්න පුළුවන් නම් මම හිතන්නේ රටේ ජනතාවට ඉතාම හොඳ තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ භාණ්ඩවල මිල දැන් අපි දන්නවා ඩොලරය පහත වැටෙනකොට භාණ්ඩවල මිල අඩුවීමක් වෙනවා. නමුත් සමහර අවස්ථාවල් වලදී සමහර ව්‍යාපාරිකයෝ ඒක කරන්නේ නැහැ. එතකොට ඒ වගේම යම් විදියකදී ඉදිරියේදී මේ විදුලි බිල අඩුවක්, තෙල් බිල අඩුවක් වුණොත් තවත් මිනිස්සුන්ට සහනයක් ලැබෙන්න පුළුවන් වෙයි. ඉතින් ආණ්ඩුවක් හැටියට මේ සියල්ල ක්‍රියාත්මක කිරීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරලා ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළක්.